පරිසරය ආරක්ෂා කිරීම සඳහා ඉදිරිපත් කර ඉහළම කැබිනට් පත්‍රිකාවක් විදිහට තමයි මම දකින්නේ. ඉතින් මම හිතනවා මේ වැඩසටහන ක්‍රියාත්මක වුණොත් අපේ පරිසරය සැලකිය යුතු මට්ටමක වෙනස්කමක් ඇති කර ගන්න පුළුවන් වෙයි කියලා. මේක සාර්ථක කර ගන්න ඇති වෙන බාධා පිළිබඳව මට අවබෝධයක් තිබෙනවා. දැන්ටමත් මේ පිළිබඳව විවිධ අදහස් ඉදිරිපත් වෙලා තියෙනවා. සමහර සංවිධාන විරුද්ධ විශේෂයෙන්ම ගොවි සංවිධාන වලින් වගේ යම් යම් විරෝධතා ඉදිරිපත් වෙමින් තිබෙනවා. ගොවි ජනතාවගේ පැත්තෙන් බැලුවොත් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි මේ රසායනික පෝර මුළුමනින්ම නවත්තලා ඒ වෙනුවට කාමනික පෝර දාන්න කියන පණිවිඩය ලබා දීලා තියෙනවා. මේ තත්ත්වය තුළ කාබනික පොහොර ක්ෂණිකව ලබා ගන්න බැරි වෙයි කියන මතයකුත් ඉදිරිපත් වෙලා තිබෙනවා. මේ සම්බන්ධව තමයි වැඩිම විවාදය ඇති වෙලා. නමුත් මම හිතනවා රසායනික පොහොර භාවිතය තහනම් කිරීමේ හොඳ ප්‍රතිඵලය පරිසරයට ඇති වෙයි කියලා.